පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාව මගින් ධර්මාචාර්ය විභාග ප්‍රශ්නෝත්තර 2015-2016 වර්ෂයේදී ඉදිරිපත් වුණු ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරන්නේ මේ වෙද්දී සියලු ප්‍රශ්න සාකච්ඡා කළා අපාර වෙමින් පවතිනවා. 6 ප්‍රශ්නය 7 ප්‍රශ්නයත් මේ වෙද්දී සාකච්ඡා කළා තිබෙනවා. 6 ප්‍රශ්නයයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. 6 ප්‍රශ්නේ අපි බලමු 6 ප්‍රශ්නේ මොනවද ඉදිරිපත් වෙන්නේ කියලා. සතර සම්‍යක් ප්‍රදාන නම් කරන්න එම ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී හඳුන්වා ඇත්තේ කවර නමකින්දයි පෙන්වා ඒවා ප්‍රහීණ කිරීමට හා උපදවා ගැනීමට ගන්නා ක්‍රමවේද පාලියෙන් හෝ සිංහලෙන් ලියන්න. විමුක්ති නිවන් මාර්ගයේදී බාධාවන් ජයගෙන ඉදිරියට යාමට මේ ධර්ම වැදගත් වන ආකාරය පහදන්න. ලකුණු 4ක් ලකුණු 6ක් සහ ලකුණු 8ක් වශයෙන් තමයි මේ ප්‍රශ්න පත්‍රයේදී 2015-2016 වර්ෂයේදී ලකුණු හම්බ වෙලා තියෙන්නේ, ලකුණු හිමි වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ගොඩනගන්නට පුළුවන් කියලා. සතර සම්‍යක් ප්‍රදාන නම් කරන්න කියන ප්‍රශ්නයේ ලකුණු 4යි පිළිතුර. සතර සම්‍යක් ප්‍රදාන තමයි නූපන් කුසල් උපදවා ගැනීම, උපන් කුසල් ප්‍රහාණය කිරීම, නූපන් කුසල් උපදවා ගැනීම, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම කියන 4. නූපන් අකුසල් නූපදවා ගැනීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම, නූපන් කුසල් උපදවා ගැනීම, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම කියන කරුණු 4. දෙවනි ප්‍රශ්නය, එම ධර්ම අෂ්ටාංගික මාර්ගයේදී හඳුන්වා ඇත්තේ කවර නමකින්දයි පෙන්වා ඒවා ප්‍රහීණ කිරීමට හා උපදවා ගැනීමට ගන්නා ක්‍රමවේද පාලියෙන් හෝ සිංහලෙන් ලියන්න කියන ප්‍රශ්නය. ලකුණු 6 ප්‍රශ්නයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය හඳුන්වන නම තමයි සම්මා වායාම. සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයේදී සාකච්ඡා කරන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් යුක්ත වීම කියන කාරණේ. බුදු වීර්යයක් පිළිබඳව නෙවෙයි, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය අංග 4කින් යුක්ත වූ වීර්යයක් පිළිබඳව, වීර්ය පිළිබඳව කතා කරන්නේ. අපි පාලියෙන් ඒ කොටස් ටික බලමු. සත්‍ය විභංග සූත්‍රයෙන් තමයි මේ පාඩ අපි උපුටා ගන්නට යෙදුනේ. අනුප්පන්නාන පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදಂತಿ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම්. නූපන් සිදු කරගත්තේ නැති පාපකානම් අකුසලානම් ධම්මානම්. පාපී වූ අකුසල ධර්මයන් අනුප්පාදාය සිදු නොවන ලෙස චන්දං ජනේති සිදු නොවන්නට චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්නවා, වායමති වීර්ය කරනවා, වායමති වෑයම් කරනවා, විරියං ආරභති වීර්ය ආරම්භ කරනවා, චිත්තං සිත පග්ගන්හාති පදහති දැඩිසේ අරගෙන දැඩි වීර්යෙන් යුක්තව කටයුතු කරනවා. නූපන් කුසල් නූපන් අකුසල් නොවිපදවීම සඳහා වීර්යෙන් යුක්තව කටයුතු කරනවා, වීර්ය ආරම්භ කරනවා. ඒ විදිහට සිංහලෙන් ලියන්නටත් පුළුවන්, ඔබට පාලියෙන් ලියන්නටත් පුළුවන්. මේ වගේ අවස්ථාවකදී ඔබට උපදෙස් ලැබිලා තියෙන ආකාරයට එක ආකාරයකින් පිළිතුරු ඉදිරිපත් කරන්න ඒක ඔබට කාලය ඉතිරි කර ගැනීම සඳහා වැදගත් වෙනවා. ප්‍රශ්න පත්‍ර උත්තර සාකච්ඡා කරන නිසායි අපි සිංහල පාලි කියන දෙකම මේ පාඩමේදී ඉදිරිපත් කරන්නේ. උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. උපන් පාපී වූ අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා අකුසල ධර්මයන්ගේ විපාකයන් ප්‍රහාණය කිරීම සඳහා, අකුසල ධර්ම නැති කර ගැනීම සඳහා, කුසල සිත් නැති කර ගැනීම සඳහා උත්සාහ කරන්
කැමැත්ත ඇති කරගෙන වෑයම් කරලා වීර්ය ආරම්භ කරලා සිත දැඩිසේ අරගෙන කටයුතු කළ යුතුයි කියන කාරණේ. තුන්වෙනි කාරණේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වාලිමිති. අනුප්පන්නානං කුසලානං ධම්මානං නූපන් කුසල් දහම් උප්පාදාය ඇතිකර ගැනීම සඳහා චන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියන කාරණේ. හතරවෙනි කාරණේ උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා. උපන්නා වූ සිදු කරගත් කුසල ධර්මයන් ඇතිවෙච්ච කුසලයන් තිතියා පැවැත්ම සඳහා විහෝභාවය වඩ වඩාත් සිදුවීම සඳහා වේපුල්ලාය විපුලත්වයට පත්වීම සඳහා භාවනාය වැඩීම පිණිස පාරිපූර්ණියා සම්පූර්ණ වීම පිණිස අර කීප විදිහටම කැමැත්ත ඇති කරගෙන වෑයම් කරලා වීර්ය ආරම්භ කරලා සිත දැඩිසේ අරගෙන කටයුතු කළ යුතුයි කියන කරුණු හතර සම්මා වායාම විදිහට හැඳින්වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැක්වෙන කරුණු හතර බවට පත් වෙන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය ඒ විදිහටයි දක්වලා තියෙන්නේ. ඒ අනුව අපිට බලන්න පුළුවන් නූපන් අකුසල් නොවිපොදවා ගන්නට සිදු කළ යුතු ආරම්භ කළ යුතු කැමැත්ත ඇති කරගත යුතු මෙයාදී කරුණු. උපන්නා වූ පාපී අකුසලයන් දුරු කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය. නූපන් කුසල් දහම් උපදවා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය. උපන් කුසල් පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය කියන කරුණු ඒ විදිහට දක්වන්න පුළුවන්. තවත් විස්තරාත්මකව ඒ කරුණු දක්වන්නට පුළුවන්. අපිට කියන්නේ ඒ කරුණු සිංහලෙන් හෝ පාලියෙන් ඉදිරිපත් කරන්නට කියලා පමණයි. විමුක්ති නිවන් මාර්ගයේදී බාධාවන් ජයගෙන ඉදිරියට යාමට මේ ධර්ම වැදගත් වන ආකාරය පහදන්නේ. මේ කියපු සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ උගන්වන ධර්මයන් විමුක්තිය විමුක්ති මාර්ගයේදී බාධාවන් ජයගෙන ඉදිරියට ගමන් කරන්න කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ ලකුණු 8ක ප්‍රශ්නයක්. පිළිතුර අපි බලමු. ආදර්ශ පිළිතුරක් අපිට ඕන විදිහකට මේ විෂය කරුණු අදාළ කරගෙන පිළිතුරු ගොඩනගන්නට පුළුවන්. අපි ආදර්ශ පිළිතුරක් ගොඩනගමු. සම්බුද්ධ දේශනාවේ ඉගැන්වෙන වැදගත්ම දේශනාවක් ලෙස සම්මා වායාම නම් මාර්ගාංගය දැක්වීම නිවැරදියි. සම්මා වායාම කියන මාර්ගාංගය බුද්ධ දේශනාවේ ඉගැන්වෙන ඉතාමත් වැදගත් ඉගැන්වීමක්. සම්මා වායාම ලෙස ඉගැන්වෙන මින් වීර්ය පිළිබඳ උගන්වයි. වීර්ය පිළිබඳව තමයි උගන්වන්නේ සම්මා වායාමයේ තුලින්. හුදෙක් එම වීර්යද නිර්වාණය ඉලක්ක කරගනිමින් පුද්ගලයා තුළ ඇති කරගන්නා වූ වීර්යය. හුදෙක් මේ වීර්ය නිර්වාණය පදනම් කරගෙන ඇති කරගන්නා වූ වීර්යක් විදිහට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී උගන්වන්නේ. එය ආකාර හතරකින් යුතුව බොහෝ සූත්‍ර දේශනාවල දක්වා ඇති අතර සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ සත්‍ය විභංග කියන සූත්‍ර දේශනාවේදී එම හතර දක්වා ඇත්තේ මෙන්න මේ විදිහට. අපි මුලින් සඳහන් කළා අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියන කරුණු හතර කොටස් හතර. ඒ අනුව ඒ අයුරින් දක්වා ඇති සම්මා වායාම හෙවත් සතර සම්‍යක් ප්‍රදානය විමුක්තිය
මාර්ගයේදී බාධාවන් ජයගෙන ඉදිරියට යාමට වැදගත් වන ආකාරය මෙසේ දැක්විය හැකි. මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්, විස්තර කරලා ලියන්න පුළුවන්. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං උප්පාදාය. යන පාඨයට අනුව සිදු නොකල පාපී වූ අකුසල් සිදු නොවීම සඳහා පුද්ගලයා කටයුතු කළ යුතු ආකාරයේ මෙන් ප්‍රකාශ වේ. ඒ සඳහා පුද්ගලයා කායික මානසික අංශ දෙකෙන්ම සක්‍රීය විය යුතු ආකාරයේද මෙහිම සඳහන් වේ. කායිකව සහ මානසිකව කියන අංශ දෙකෙන්ම පුද්ගලයා සක්‍රීය වෙන්න ඕන. කුමක් සඳහාද? අකුසල් සිදු නොවීම සඳහා, නොකල අකුසල් සිදු නොකර සිටීම සඳහා කටයුතු කරන්නට. ඒ විතරක් නෙවෙයි, මේ පාඨය තුළම සඳහන් වෙනවා චන්දං ජනේති, කැමැත්ත ඇති කරගනි, වායමති වෑයම් කරයි, විරියං ආරභති වීර්ය ආරම්භ කරයි, චිත්තං පග්ගන්නාති පදහති, සිත දැඩි කරගනි, දැඩි සිතින් උත්සාහ කරයි කියන අර්ථත් මේ තුළ අන්තර්ගත වෙනවා. මීළඟ කරුණ එලෙසම පුද්ගලයා නිර්වාණය අපේක්ෂාවෙන් වීර්ය කළ යුතු ආකාරය දක්වයි. මීළඟ කරුණෙනුත් ඒ හා සමානව අදහස් දක්වමින් නිර්වාණගාමි මාර්ගයට කුසල් පුරන්නා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උගන්වනවා. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනිති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. උප්පන්නානං යන වචනයෙන් දැක්වෙන පරිදි ඇතැම් පුද්ගලයෙකු නොදැනුවත් භාවයේ අනවබෝධය නිසා අකුසල් සිදු කරගෙන සිටින්නෙකු විය හැකි. යම් කිසි කෙනෙක් අකුසල් සිදු කරගෙන සිටිනවා වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔහුටද නිර්වාණය පිණිස වීර්ය ආරම්භ කර කටයුතු කළ යුතු ආකාරය මෙම කාරණාවෙන් දැක්වේ. මේ කාරණයෙන් කියනවා සිදු කරගෙන තියෙන අකුසල් ප්‍රහාණය කිරීම සඳහා කැමැත්ත ඇති කරගෙන වෑයම් කරලා වීර්ය ආරම්භ කරලා කටයුතු කරන්නට කියලා. ඒ එම අකුසල් ප්‍රහාණය පිණිසයි කටයුතු කළ යුතු වෙන්නේ, අකුසල් ප්‍රහාණය කිරීම සඳහා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය එමෙන්ම තුන්වන කරුණෙන් ප්‍රකාශ කරන්නේ නොකල කුසල් සිදු කරමින් තමන්ගේ කුසලයේ වර්ධනයට වෑයම් කළ යුතු බවයි. නොකල කුසල් සිද්ධ කරමින් තමන් විසින් කුසල් රැස් කරගත යුතු ආකාරය තුන්වෙනි කරුණෙන් උගන්වනවා. උප්පන්නානං කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය යනුවෙන් දැක්වන සිව්වන කරුණ අනිකුත් කරුණුවලට වඩා සුවිශේෂිත ලෙස දැක්වී තිබේ. එනම් ඒ විශේෂ වචන රාශියකින් ඉදිරිපත් කරලා තියෙනවා. හතරවෙනි කාරණේ, නිවන පිණිස වෑයම් කරන පුද්ගලයාට ඒ සඳහා බාධා පැමිණෙන විට ඒවා මඟහරවාගෙන ඉදිරියට යෑම සඳහා මේ කරුණ හේතු වෙන්නේ කොහොමද කියන කරුණ තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. උප්පන්නානං කුසලානං ධම්මානං උපන්නා වූ කුසල් දහම් විශේෂ වචන ටික තමයි තිතියා පැවතීම පිණිස, අසම්මෝසාය විනාශ නොවීම පිණිස, භීයෝ භාවාය වඩ වඩා වර්ධනයේ පිණිස, කුසල් වර්ධනයේ පිණිස, වේපුල්ලාය විපුලත්වයේ පිණිස, මහත් බවට පත්වීමට, භාවනාය වැඩිවීම පිණිස, වර්ධනය වීම පිණිස, පාරිපූර්ණ සම්පූර්ණ කිරීම පිණිස, කැමැත්ත ඇතිකර ගනිමින් වෑයම් කර සිත දැඩි කොටගෙන දැඩි සිතින් එසේ ක්‍රියා කළ යුතු බව මෙම කරුණුවලින් ධර්මයේදී විස්තර කළා තියෙනවා. එලෙස නිර්වාණගාමී මාර්ගයේ සාර්ථක කර ගැනීම සඳහා පුද්ගලයා ක්‍රියා කළ යුතු බව සම්මා වායාම හෙවත් සතර සම්‍යක්ප්‍රදාන වීර්ය යටතේ සාකච්ඡා කළා තියෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වීර්ය නිර්වාණගාමී මාර්ගයේ සාර්ථක කර ගැනීම සඳහා හේතු වෙන්නේ කොහොමද කියන එකයි තුන්වෙනි ප්‍රශ්නින් කතා කළේ. දෙවැනි ප්‍රශ්නින් අපි සාකච්ඡා කළේ මේ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය පිළිබඳව දැක්විලා තියෙන ඉගැන්වීම්, සම්මා වායාම කියන මාර්ගාංගය විස්තර කරලා තියෙන කරුණු හතර සිංහලෙන් හෝ පාලියෙන් ඉදිරිපත් කරන්නට කියලා තිබුණේ. පාලි සහ සිංහල කියන දෙකම අපි සාකච්ඡා කළා. පළවෙනි ප්‍රශ්නයේදී සතර සම්‍යක්ප්‍රදාන ධර්ම නම් කරන්න කියලායි තිබුණේ. ඒ හතර අපි නම් කරන්නට හේතුණා. අපි සාකච්ඡා කළේ ධර්මාචාර විභාගය සඳහා ප්‍රශ්නෝත්තර 2015-2016 වර්ෂයේ ලැබුණු ප්‍රශ්න පත්‍ර අංක 1 යටතේ ඉදිරිපත් වුණු තේරවාදී බුදුදහමේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු
හයවෙනි ප්‍රශ්නය තමයි සාකච්ඡා කළේ. පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව ඔස්සේ මේ පාඩම සාකච්ඡා කළේ. බොහෝ පාඩම් මේ වෙද්දි සාකච්ඡා කරලා තිබෙනවා, ප්‍රශ්න උත්තර සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒ පිළිබඳව විමසීම් කරන්නට, කමෙන්ට් කරන්නට, ඒ වගේම ඔබට පුළුවන් තවත් යහළුවන්ට මේ පිළිබඳව දැනුවත් කිරීම ආදියත් සිදු කරන්නට. එසේ කරමින් දහම් අධ්‍යාපනයට කැමැත්තක් දක්වන, උනන්දුවක් දක්වන දුවදරුවන්, හිතමිත්‍රාදීන් හැම දිනාටම අත්වලක් සපයන්නට අපි පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව මගින් උත්සාහවත් වෙනවා. එහා සම්බන්ධ වෙන්න, එකතු වෙන්න අපි අපේ දහම් දැනුම වර්ධනය කරගෙන විභාග ඉතාමත් හොඳින් ජයග්‍රහණය කරමු. එසේනම් එසේ කිරීම සඳහා අපි හැම දිනාටම ශක්තිය ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින්, විභාගයේ ජයග්‍රහණය කරන්නට ඔබට ආශිර්වාද කරමින් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.